අයිබෝන් කියලා පිළිගන්නව වෙනද වගේම අදත් LK junction YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න ඔයාලා හැමෝම මේ අලුත් වීඩියෝ එකත් එක්ක. ඉතින් ඔයා මේ එකතුලා ඉන්නේ LK junction YouTube channel එකේ කියන 29 වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් ඔයා thumbnail එකේ දැක්කා වගේ මම අද ඔයාලට කියා දෙන්න යන්නේ ඔයා කොහමද කලින් මගේ වීඩියෝ සීරීස් එක ගියා AliExpress එකේ කොහමද unpaid දාගන්න කියලා. ඒකෙන් මම කියා දුන්නා ඔයාලට desktop version එක on කරලා Chrome incognito tab එකෙන්. ඉතින් අද මම ඔයාලට ගෙනල්ලා තියෙනවා Chrome එකෙන් ඇතුව ඔයා use කරන AliExpress application එකේ කොහොමද ඔයා දාන order එක ලේසියෙන්ම unpaid දාගන්නේ කියලා. ඉතින් ගොඩක් කට්ටිය මේ සම්බන්ධව මගෙන් ඇහුවා මගේ කලින් video එකේ comment section එකේ ගොඩක් කට්ටිය කිව්වා AliExpress එක සම්බන්ධව මේ මෙන්න මේ AliExpress application එකේ කොහොමද unpaid එකක් දාගන්නේ කියලා ඉක්මනින් video එකක් කරන්න කියලා එයාලා AliExpress application එක use කරන කියලා. ඉතින් ඔන්න AliExpress application එක use කරන කට්ටියට ගෙනාවා AliExpress එකෙන් AliExpress application එකෙන් කොහොමද order එකක් ඔයා දාන එකට unpaid දාගන්නේ කියලා. ඉතින් මෙන්න මේ unpaid දාන එක ගැන පොඩ්ඩක් කියන්න ඕන. unpaid දාගත්තා කියලා හැම වෙලාවෙම order close වෙන එක නැති වෙන්නේ නැහැ. ඉතින් ඔයාට මොනවා හරි security reason එකක් ප්‍රබල ලෙස ඔයාගේ මේ ඩිවයිස් එක නැත්නම් ඔයාගේ කාඩ් එකකට ඇඩ් වෙලා තියෙනවා නම් ඒ කියන්නේ ට්‍රැක් වෙලා තියෙනවා නම් ඔයාව කොහොමත් close වෙන එක close වෙනවා. ඉතින් ඔය close වෙන්නේ නැති වෙලාවට සාමාන්‍යයෙන් ඔය unpaid දාගත්තට පස්සේ close වෙන සම්භාවිතාව අඩුවෙන් තියෙන account වලට unpaid දාගත්තට පස්සේ ඉතින් පොඩ්ඩක් තියෙනවා close වෙන්නේ නැති ගතිය. ඉතින් කොහොම හරි ගොඩක් කට්ටිය දැන් පුරුදු වෙලා ඉන්න මෙන්න මේ unpaid කියන එක මෙන්න මේ order එකට unpaid දාගෙන pay කරන්න. හරි ඉතින් යන්න වැඩි කතා බහ නැතුව අපි දැන් අපේ video එකට. ඉතින් video එකට යන කලින් වෙනද වගේම කියනවා ඔයා තාමත් මගේ LK junction YouTube channel එක subscribe කරලා නැති කෙනා ඉතින් පල්ලෙ හදන අතිපාර subscribe button එක ඔක press කරන්න එකපාර subscribe කරන්න ඉතින් මාව. ඉතින් ඊට යහ පැත්තේ මතුන bell notification එක touch කරලා ඉතින් ඊට පස්සේ All key like and anything on all key and go touch color. The other mom menu again. All the video series at Dabuma or at a notification. I'm marking her motor calling Labag anime, Balag anime, Pasutina. Emanating and Vedicata Banato, other than a pay video. හරි ඉතින් යන්න ඔයා AliExpress application එකේ unpaid එක දාගන්න අනිවාර්යෙන් ඔයාට AliExpress කියන application එක තියෙන්න ඕනේ. ඉතින් පහලා description box එක open කරන්න මම එතන AliExpress application එකේ link එක දා දෙන්නේ. ඉතින් ඔයාලා ලේසියෙන් ওই link එක touch කරගත්තාට පස්සේ ඔයාගේ iOS හරි Play Store හරි use කරන device එකට App Store හරි Play Store හරි use කරන device එකට ඔයාට මේක ලේසියෙන්ම download කරගෙන ඉන්න පහසුව තියෙනවා. එහෙම නැත්නම් ඉතින් ඔයා Play Store එකට යන්න. ඉතින් Play Store එකට ගිහිල්ලා ඔයා මෙතන search කරගන්න AliExpress කියලා. ඉතින් ඔයා AliExpress කියලා search කරගත්තාට පස්සේ ඉතින් ඔයාට AliExpress application එක මෙන්න මේ විදිහට load වෙලා එනවා. ඉතින් ඔයාලා බලාගන්න පුළුවන් MB43ක application එකක් තියෙනවා. ඉතින් ඔයා මෙන්න මෙතන install කියන එක දාලා AliExpress application එක ඔයා මෙලා download කරගන්න ඕනේ. ඉතින් ඔයා download කරගත්ත AliExpress application එක download වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ icon එකක් එනවා open කියලා. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් මෙන්න මෙතන උඩින් මගේ notification එකකුත් ආවා. ඉතින් ඔයා ඔන්නක open කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඔයාගේ AliExpress application එක open වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට open වෙන AliExpress application එකේ ඔයා පළවෙනියෙන්ම කරන්න ඕනේ ගිහිල්ලා මෙන්න මෙතන පල්ලෙහාම යටම තියෙන account කියලා එකක්. ඉතින් මෙන්න මෙතන ඔයාලට බලාගන්න පුළුවන් උඩම දකුණු පැත්තේ ආයෙනි මම ඔයාලට mark කරලා පෙන්නන්නම්. මෙන්න මෙතන තියෙන්නේ ඔයාලට USA වල කොඩියක් add වෙලා. ඉතින් ඒ කියන්නේ ඔයාගේ USA country එකේ විදිහට තමයි මේක හැදිලා තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන්ම ඔයා මෙන්න මෙතන ඒ කොඩිය උඩ touch කරගෙන ඔයා මෙන්න මෙතන ඔයාලට මෙන්න මෙතන බලාගන්න පුළුවන් මෙතන ඒ කොඩිය ආපහු තියෙනවා ship to කියලා. ඔන්න ඔක touch කරගෙන ඔයා මෙන්න මෙතන ශ්‍රී ලංකා කියන එක select කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ශ්‍රී ලංකා කියන එක සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයා ඊට පස්සේ සෙටින් ලැන්ග්වේජ් කියලා මෙන්න මේ විදිහට හැදිලා ඔන්න දැන් account එකේ ගිහිල්ලා මෙන්න මෙතන ඔයාට ලංකා කොඩි උඩ බලා ගන්න පුළුවන්. දැන් ඉතින් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ home එකට ගිහිල්ලා නැත්නම් account එකට ආපහු ඇවිල්ලා ඔයාට මෙන්න මෙතන sign in වෙන්න. ඉතින් ඔයා හදාගත්ත account එකේ temp mail හරි gmail හරි භාවිත කරලා temp mail භාවිත කරනගෙන නම් මෙන්න මෙතන තියෙන රතු බර sign in button එක දීලා නැත්නම් register button එක දීලා ඔයා register හරි sign in හරි වෙන්න. නැත්නම් ඔයා gmail භාවිත කරනගෙන මෙන්න මෙතන යට තියෙන Google logo එක දීලා ඔයාගේ account එක log වෙන්න පුළුවන්. ඉතින් හරි දැන් මම හදන්නේ මගේ Google account එකට හරි temp mail එකට හරි log ඉතින් මම දැන් log වෙන එක account එකකට. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් දැන් මම මගේ AliExpress account එක log වුණාට පස්සේ ඔයාලට මෙන්න මෙතන උඩින් පෙන්වන අතන sign in කියලා තිබ්බ තැනින් ඔයාගේ නමත් එක්ක ඒ කියන්නේ ඔයාගේ account එකේ තියෙන name එකත් එක්ක. ඉතින් දැන් මම මගේ AliExpress account එකට sign in වෙලා ඉන්නේ. දැන් මම මෙතන home එකට යනවා. home එකට ගිහිල්ලා ඔයාට ඕනේ item එක මෙතනින් search කරගන්න. ඉතින් මම මෙතනින් දැන් item එක search කරගන්නවා.
හරි ඉතින් දැන් මම මෙතනින් RGB light strip කියලා එකක් search කරගත්තා. ඉතින් දැන් මම මෙතනින් එකක් තෝරගෙන ඒක unpaid දාගන්න හදන්නේ. ඉතින් ඔයා මොකක් හරි භාණ්ඩයක් තෝරගෙන එක්ක ඔයා buy now දෙන්න නැත්නම් ඔයා cart එකට add කරලා එතනින් buy now දෙන්න. ඉතින් ඔයාලට මෙන්න මෙතන add a new address කියලා තියෙනවා. ඉතින් ඔයාට ඔය add a new address කියන තැනට ඔයා වෙනද දිනා වගේම මගේ කලින් වීඩියෝව බලපු ගෙනෙන්න. ඉතින් එතන මම මෙන්න මේ address හරියට fill කරගන්නේ කොහොමද කියලා දා තිනවා. ඉතින් ඔයා මෙන්න මෙතන මෙන්න මේ එන sheet එක ඔයා fill කරගන්න ඕනේ. ඔයා ඒ address එක save කරගත්තට පස්සේ ඔයාට උඩින් address එක වැහිලා ඇති. ඉතින් ඊට පස්සේ යටින් ඔයා මෙන්න මේ select payment method කියන එක select කරගන්න ඕනේ. ඉතින් select payment method කියන එක ඔයා දුන්නාට පස්සේ ඔයාට නෝ add a new card කියලා යටින් web money කියන එකක් තියෙනවා. ඉතින් ඊට යටින් ඔයාට තියෙනවා ඒ දෙක අලුපාට අපි වෙන bank transfer wire transfers කියන එක. ඉතින් ඒවා දෙන්න නම් ඔයාගේ minimum limit ඒ කියන්නේ ඔයාගේ AliExpress එකේ ඩොලර් 20ට වඩා වැඩි වෙන්න ඕනේ මේවා අපිට pay කරන්න. ඉතින් අපිට ඒක වැදගත් නැහැ. ඉතින් ඔයා මෙන්න මෙතනින් අර මම කලින් මගේ video series එකේ කියලා දුනා වගේ web money කියන එක select කරගන්න. ඉතින් web money කියන එක select කරගත්ත පස්සේ ඔයාලා මෙන්න මෙතන web money කියන එකට පොඩි ටික් මාක් එකක් රතු පාටින් ඇහැලා තියෙනවාට පේනවා. ඉතින් ඊට යටින් පොඩි icon දෙකක් එකක් ඇහැලා තියෙනවා your order will be processed in USD ඒ වගේම you will be to WM website කියලා. ඉතින් ඔයාගේ USD වලින් තමයි මේක ගෙවන්න වෙන්නේ කියන මෙතන තියෙන්නේ. ඉතින් ඔයා මෙන්න මෙතන යට තියෙන රතු පාට confirm කියලා button එක. ඉතින් ඔයා මෙන්න මේ confirm කියන කුඩු touch කරගත්ත පස්සේ මෙන්න මේ විදිහට load වෙනවා. ඉතින් load වෙලා ඔයාගේ web money කියන විදිහට මෙන්න මේ ඔයාගේ payment method එකත් හරි guess වෙනවා. ඉතින් ඔයාට අනිවාර්යෙන් යට බලා ගන්න පුළුවන් pay now කියලා රතු පාටින් තියෙන මෙන්න මෙතන. ඉතින් යටින් ඔයාට ඔන්නෝ තියෙන pay now කියන කොට touch කරගත්තට පස්සේ ඒක touch කරගන්න කලින් එතන බලන්න ඔයාගේ total එක කීයක් හැදිලා තියෙනවද කියලා. බැරි වෙලාවත් ඔයාට shipping එක free නැතුව ඔයාට අමතක කරලා දා තිබ්බොත් මෙතන total එක පෙන්නනවා. ඉතින් free shipping ගන්න නම් ගොඩක් හොඳයි. හරි මගේ total එක ඩොලර් 3720ක් තියෙනවා. ඒ කියන්නේ LKR රුපියල් 648.76. ඉතින් මම මෙතන දැන් pay now කියන එක දෙනවා. ඉතින් pay now කියන එක දුන්නා නම් payment processing එලා මෙන්න මේ විදිහට AliExpress කියලා වෙනම ටැබ් එකකට ඔයාව paymaster එකෙන් ගෙන්නනවා මෙන්න මේ විදිහට ඔයාව web money කියන site එකට. ඉතින් මෙතන තවත් load වෙනවා බලා ගන්න පුළුවන් කලින් මම කරපු video එකේ වගේම. හරි ඉතින් දැන් එහෙලා තියෙනවා merchant web money transfer කියන මෙන්න මේ අපිට ඕනෙම ටැබ් එකට. ඉතින් ගොඩක් කටින මේ දවස්වල මෙන්න මේක එන්නේ නැහැ කියලා ගොඩක් චෝදනා තියෙනවා. ඉතින් හරි ඔයාලට security reason ඇවිල්ලා තිනවා මේ විදිහට web money load වෙන්නේ නැහැ. ඔයා web money එකට ගිහලා අනිවාර්යෙන් order එකක් unpaid දාන්න හදනකොටම ඔයාගේ order එක close වෙනවා. හරි ඉතින් ඔයාලට මෙතන කරන් තියෙන මෙන්න මෙතන WM ID email ලෝ phone number කියලා තිනවා. ඔයාලට මම මෙතන පෙන්නනවා මෙන්න මෙතන පල්ලෙහා තියෙන fill කරගන්න form එක. ඊට යටින් තියෙන මෙන්න මෙතන digit from picture කියලා. ඉතින් ඔයාලට මෙන්න පළවෙනි එකට ගහන් තියෙන ඔයාගේ web money ඔයා හදලා තිනනම් web money වලට හදපු නැති වැඩ කරන්නේ නැති email එක. ඒ කියන්නේ වැඩ කරන්නේ නැති කියන්නේ web money වලට වැඩ කරන්නේ නැති web money ඔයා හදලා නැති. ඉතින් යටින් ඔයාලට ගහ ගන්න තියෙන්නේ මෙන්න මේ 15.26 කියන මට මෙන්න මෙතන ඇවිල්ලා තියෙන code එක වගේම ඔයාට ඇවිල්ලා තියෙන code එක. හරි ඉතින් දැන් මම මේක fill කරගන්නවා. හරි ඊට පස්සේ ඔයා මෙන්න විදිහට fill කරගත්තට පස්සේ මෙන්න මේක ඔයා මෙන්න මෙතන යට තියෙන නිල් පාට go to payment කියලා ඔයා අන්න එක touch කරගන්න ඕනේ. ඉතින් ඔයා go to payment කියන එක touch කරගත්තට පස්සේ යටින් වටේන ඔයාගේ email එකට පොඩි මේකක් ඇහැලා ඔයාට යටින් එනවා login is not registered in the system specify another කියලා. ඉතින් ඔන්න ඕක වෙනනම් හරි. හරි ඉතින් දැන් ඔයාට උඩ පේනවා මෙන්න මෙතන වම් පැති උඩම ID merchant web money transfer කියලා තියෙන තැන ID පොඩි කතිරයක් තියෙනවා. ඉතින් ඔයා ඔන්න ඔය කතිරේ touch කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ විදිහට my orders කියන ටැබ් එකට auto refill වෙනවා. ඉතින් හරි ඔයා මෙන්න මෙතන මෙන්න මේ ඊතලේ ටච් කරගෙන බැක් වෙන මෙතනින්. ඉතින් මෙතනු මම බැක් වෙනවා. බැක් කළා ඔයා ඔයාගේ home එකට යන්න ඕනේ AliExpress. ඉතින් ඔයාගේ home එකට ඔන්නඔහම ඔයා AliExpress එකේ home එකට ආවට පස්සේ ඔයා දැන් මෙන්න මෙතන එහා පැත්තේ තියෙන account කියන එක. ඉතින් ඔය account කියන එකට ගිහිල්ලා ඔයා මෙන්න මෙතන විනාඩියක් විතර ඉන්න දැන් ඔයාට මෙන්න මෙතන unpaid කියලා තියෙන browser එකකින් ඒ කියන්නේ මෙන්න මෙතන unpaid කියලා වෙනම ටැබ් එකක් තියෙනවා. ඔයාලා මෙන්න මෙතන බලා ගන්න පුළුවන් unpaid ඊට පස්සේ to be shipped ඊට පස්සේ මෙතන shipped කියලා තියෙනවා. ඉතින් මෙතන to be reviewed කියලා තියෙනවා. ඉතින් ඔය හතර වෙන්නේ ඔයා unpaid දාන නම් ඔතන unpaid එක එකක් කියලා පෙන්නනවා. ඉතින් to be shipped කියලා දාන නම් ඉතින් ඔයාගේ payment එක හරියට verify වෙලා ඒක ship කරන්න තියෙනකන් නම් ඔතෙන්ට එනවා. ඊට පස්සේ ඔයාගේ item එක ship කරාට පස්සේ එහා පැත්තේ ship tab එකට යනවා. ඊට පස්සේ ලංකාවට ඇවිල්ලා ඔයාට අතර තාමත් ඇවිල්ලා නැත්නම් මෙන්න මෙතන to be reviewed කියන එකට යනවා. හරි ඉතින් ඔයා unpaid කියන එකට ඔන්නෝම යන්න unpaid කියන එකට ගියාට පස්සේ මෙන්න මෙහෙම ඔයාට ඔයා දාපු order එකේ ID එකයි order time එකයි එක්කම quantity එකත් එක්කම ඔයාට මෙන්න මෙහෙම pay now කියලා ඔයාට මේකට මුදල් ගෙවන්න ඇවිල්ලා ඇති. හරි ඉතින් දැන් unpaid දැල්ල තියෙන ඔයාට දැන් කරන් තියෙන මෙන්න මෙතන pay now කියන එක දෙන්න.
pay now කියන එක දුන්නාට පස්සේ ආපහු වාර payment එක confirmation කරන්න එනවා. ඉතින් මෙන්න මේ වෙලාව දුව හොඳට මතක තියාගන්න. ඔයා කලින් web money දුන්නා වගේ මෙතනදි web money දෙන්න එපා බැරි වෙලාවත්. ඔයා මෙතන credit or debit card කියන එක tick එක දාගන්න. ඉතින් credit or debit card කියන එක tick එක දාගත්තට පස්සේ ඔයාට මෙන්න මෙතන යනවා card number වගේම card එකේ details add කරලා මේක fill කරගන්න. හරි ඉතින් ඔයා මෙන්න මෙතන අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න මෙන්න මේක. Card number, card holder name, MMYY කියන මෙන්න මේ කාඩ් එක අර කල් අර expiring date එක තියෙනවා ඒක දෙන්න ඕනේ. ඉතින් කාඩ් නම්බර් එකට ඔයාගේ කාඩ් එකේ අංක දෙන්න, කාඩ් හෝල්ඩර් නේම් එකට කාඩ් එක ඔයාගේ කාඩ් එක කාගේ නමට තියෙන කියලා මෙතන දෙන්න. නම්. ඒ කියන්නේ නම් දෙකක් එන්න ඕනේ සම්පූර්ණ නම දෙන්න. ඊට පස්සේ MMYY කියලා මෙතන තියෙන. ඊට පස්සේ ඔයා හිතන ඔයාගේ කාඩ් එක 2026 7 වෙනි මාස නම් expiring date එක දෙන්න. ඉතින් 7/26 කියලා මෙතන දෙන්න. CVV code එක කියන්නේ ඔයාගේ කාඩ් එකේ පිටිපස්සේ දිනවා ඔයා අස්සම් කරන තැනට එහා පැත්තේ පොඩි අංක තුනක් ඉතු කෝඩ් එක. ඉතින් මගේ තියෙන්නේ 400 ගණක් මට මතක හිටියේ. ඉතින් 400 ඔයා හිතන 455 නම් ඔයා 455 කියලා මෙතනින් දෙන්න. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන යට තියෙන මේක තමයි වැදගත් එක. ඉතින් මම මෙතන පෙන්නනවා ඔයාට. ඔයාට මෙන්න මෙතන යට බලා ගන්න පුළුවන් යනුනේ save card details කියලා මෙන්න මේ පොඩි ටැබ් එක. ඉතින් මෙන්න මෙතන තියෙනවා මෙන්න මෙතන ඔයාට save card details කියලා ඊට පස්සේ මෙතන පොඩි ටික් එකක් හැලලා දිනන රතු පාටට. ඉතින් ඔයා ඔන් ඕකර ටික් එක අයින් කරගන්න ඕනේ. ඉතින් ඔයා ඔන් ඕක ටික් එක අයින් කරගත්ත පස්සේ මෙන්න මේ වගේ ඔප්ෂන් දෙකක් එනවා. ඉතින් ඔයා මෙන්න මෙතන skip කියන ඔප්ෂන් එක දෙන්න. skip කියන ඔප්ෂන් එක දුන්නාට පස්සේ මෙතන කාඩ් ඩීටේල් සේව් වෙන්නේ නැහැ. මොකද කාඩ් ඩීටේල් සේව් වුණ බැලුවා තෝ ආ හිතනවා ටේප් මේල් දානකින් නම් ඔයාට account එක මතක නැහැ. account එක මතක නැත්නම් ඔයාට ආයි sign වෙලා මෙන්න මේ security reason එක අනිවාර්යෙන් කාඩ් ඩීටේල් සේව් කරලා තිනකොට AliExpress application එකේ, ඒ කියන්නේ AliExpress application එකේ විශේෂයෙන් මෙන්න මේ security reason ගොඩක් තියෙනවා. බැරිලා තෝ ආ කාඩ් එක track වුණොත් ඔයාට ආපහු ඒ කාඩ් එකේ orders දාගන්න වෙන්නේ නැහැ new user වගේ ඒවා. ඉතින් අන්න එකට තමයි ඔයා මෙන්න මෙතන කාඩ් ඩීටේල් සේව් වෙන්නේ නැති වෙන්න අන්සේව් කරගන්නේ. ඉතින් ඔයාට මෙන්න මෙතන යට ආපහු වැල්ල දිනවා pay now කියලා එකක් යටින්ම ඔයාට පේනවා ඇති. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට යටින්ම පේනවා ඇති මෙන්න මෙතන pay now කියලා වැල්ල දිනවා රතු පාටින්. ඉතින් ඔයා ඔන pay now කියන එක ටච් කරගන්න ඕනේ කාඩ් details දිලි. ඉතින් මම මෙතන කාඩ් details දීලා නැති හින්දා මට මෙතන රතු පාටට පේනවා. ඉතින් ඊට පස්සේ ඔයාගේ කාඩ් එකෙන් ඔටෝම අර unpaid ඩබු item එකට සල්ලි ගාන කැපිලා ඉතින් ඔයාගේ order එක confirm වෙනවා. හරි. ඉතින් යාළුනේ ඔයාට මම අද කියා දුන්න දේ ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ලේසියෙන්ම ඔයා unpaid item එකක් දාගන්නේ. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට ඊට පස්සේ ඔයාට unpaid දාගත්තට පස්සේ ඔයා එවෙලෙම ගිහිලා අනිවාර්යෙන් මෙන්න මේ ඔයාගේ orders එකට ගිහිලා එතන තියෙනවා contact cell කියලා මම පෙන්නන්නම්. මෙන්න විදිහට ඔයා යන්න ඔයාගේ order එකට. දැන් මෙතන unpaid ගොඩේ තියෙන මගේ order එක. ඉතින් ඔයා order එක touch කරගන්න. order එක touch කරගත්තට පස්සේ මෙන්න මෙතන ඔයාට දෙවෙනියට option එකක් පේනවා delivery information කියන දන්ට යටින් මෙන්න මෙතන contact cell කියලා. ඉතින් ඔයා ඔන්න contact cell කියන එක touch කරගන්න. contact cell කියන එක touch කරගත්තට පස්සේ මෙතන send කියලා එකක් එනවා. ඔයා මෙන්න මේ ID එක send කරලා ඊට පස්සේ ඔයා අනිවාර්යෙන් මෙන්න මෙතන search කර මෙන්න මෙතන message එකක් යවන්න ඕනේ අනිවාර්යෙන් මෙන්න මේ order මෙන්න මේ order එක දාන contact cell ට ඔයා message එකක් දාන්න ඕනේ මේ store එකට. dear seller ගොඩක් කට්ටිය මේක මගෙන් අහලා තිබ්බා. dear seller I have order something from your store. ඉතින් ඔයාලා මෙතන පේනවා මම ටයිප් කරගත්ත මැසේජ් එක. dear seller I have ordered something from your store and ship it quickly before close. ඉතින් close වෙන කලින් ටග්ගල් ship කරන්න කියලා තමයි තියෙන්නේ. ඉතින් seller කෙනෙක්ට පුළුවන් අනිවාර්යෙන් ඔයාගේ බාණ්ඩේ එයා ඔයා order කරනදී එයා shipment එකට දාලා නැහැ නේද? ඒ කියන්නේ ඇත්තටම එයා ship කරන දැන් නැවකනේ. අනිවාර්යෙන් එයා ship එකට නැවට දාලා නැත්නම් අනිවාර්යෙන් එයාට පුළුවන් shipping කියන අර to be ship කියන ටැබ් එකෙන් අනිවාර්යෙන් ship කරා කියලා තියෙන ටැබ් එකට යවන්න. ඉතින් ඒක එයා කරන්න ඕනේ දෙයක්. මරි order එක close නොවෙන්නම් අනිවාර්යෙන් මෙන්න මේ ඉතින් ඔයාගේ ඔඩර් එක ship කරා කියන්නේ ඔයාගේ ඔඩර් එක close වෙන්නේ නැහැ පහු ship කරොත් අනිවාර්යෙන් close වෙන්නේ නැහැ ship වෙන්න කලින් තිබිලා තමයි close වෙනවා නම් close වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට message එකක් දාගන්න පුළුවන්. සෙල් මෙන්න මේ විදිහට ඔයා සෙලට message එකක් දාගත්තට පස්සේ සෙල ඔයාව ship ඔයාගේ ඔඩර් එක ship කරයි නැත්නම් එයා shipment එක ready වෙනකම් ඉන්නවා සමහර sellers ලා. ඉතින් සෙල 90 තමයි එක තීරණය වෙන්නේ. ඔයා කොහොම හරි මෙන්න මේ විදිහට message එකක් දාලා තියන්න. ඉතින් මම මෙතන දැන් message එකක් දානවා. ඔයා මතක තියාගන්න ඔයා අනිවාර්යෙන් මේ message එක දාන්න ඕනේ. ඔයා සල්ලි ගෙවලා ඉතින් දැන් මම මේක දැන් දාලා දැන් මම සල්ලි ගෙවනවා. ඉතින් ඊට පස්සේ ඔයා මෙතනින් back වෙලා ඉතින් ඔයාගේ home එකට එන්න. ඉතින් මේ account එකේ තියාගෙන ඔයා බැරිලා chrome tab එකෙන් යන්නත් එපා. ඉතින් මේ account එකේ ඉන්න ඔයා දවසක් දෙකක් යද්දි
දවස් දෙකක් නම් ගොඩක් වෙලාවට යන්නේ නැහැ දවසක් ඇදී අනිවාර්යෙන් ඔයාට මෙන්න මෙතන ගිහිල්ලා කවුන්ට් එකට ගියාට පස්සේ ඔයාට මෙන්න මේ to be shipped කියන එකෙන් අරක ඕඩර් එක සල්ලි කිව්වට පස්සේ අනිවාර්යෙන් shipped කියන එකට ඔයාට ඕඩර් එක ඇවිල්ලා ඇති හරි ඉතින් යාළුවනේ මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් එකක් දාන්න මොකද යාළුවනේ ඔයා වීඩියෝ එකට ලයික් එකක් දාන තරමට තමයි වීඩියෝ එකේ ලයික් වැඩි වෙන තමයි වීඩියෝ එක සර්ච් කරන කට්ටියට වීඩියෝ එක home screen එකට යන්න පහසු වෙන එහෙම නම් ඉතින් යාළුවනේ අද නම් මගේ වීඩියෝ එක මෙතෙන් නවත්තන්නම් ආපහු අලුත් දවසක අලුත් මේ වගේම වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඉතින් කලින් කියනවා වගේ ඔයා subscribe කරලා තියාගන්න මාව කාලෙකින් කාලයකට පස්සෙ තමයි මේ අලුත් වීඩියෝ එකක් ගේන්නේ ඔයාලට පොඩි පොඩි ප්‍රශ්න වගේක් තිබ්බා ඉතින් ආපහු අලුත් වීඩියෝ එකකින් අලුත් දවසක හම්බ වෙනකන් හැමදාමත් කියනවා වගේ ඔයාලා ගෙවල් වලට පරිස්සමින් ඉන්න ඉතින් ආපහු අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු.